ඇයිඔච්චර මේ කාන්තාව ආකර්ෂණය වෙන්නේ අයවාට හරිනේද අයිය සාද බෙදලා නැහැ නේද තාම තනි කඩේ ඉඳ වෙන්නේ නැති ඒ සම්බන්ධයෙන් මල්ලි කාගේවත් බාධාවක් නැහැ අපි දෙන හොඳම යාළු ඔව් හිරේදි මට ගොඩාක් කෑම අරගෙන ආපු මගේ ක්ෂේත්‍රයේ ළඟම සහෝදරියක් හරිම ආදරේ මට මොකද මං අම්මට ආදරේ ඉඳ කාන්තාව ඉදිරියදී මං කාන්තාවන්ට ගරු කරනවා කිය මුදලින් රුපියල් ලක්ෂ 5ක් සනසිලි තෑගි සතිපතා සින්දු තෑගි වැස්ස දැම්ම 24:22ට කෝල් එකක් කරගෙන අංක 1 ඔබන්න කොහොමද දැන් මහේෂගේ විවාහයේ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මල්ලි කාගේවත් බාධාවක් නැහැ අපි දෙන හොඳම යාළු මේ සම්පතුත් මගේ යාළුවා හිරේදි මට මේ මේ ওই චන්දන මහත්තයලා දනවා ගොඩාක් කෑම අරගෙන ආපු මගේ ක්ෂේත්‍රයේ ළඟම සහෝදරියක් හරිම ආදරේ මට ඉතින් මුලින් නම් ආවෙන්නේ පෙනිසිටියා පිටිහිටියා වගේම මගේ ෆිල්ම් එකකින් තමයි ආවෙ ඉස්සෙල්ලා ජීවිත ලස්සනයි කියන ෆිල්ම් එකේ තමයි මහේෂ් ඉස්සෙල්ලාම හම්බුනේ එදා ඉඳන් ඒ මිත්‍රකම අද වෙනකන් තියෙනවා වෙන අය වගේ දුකේදී අතෑරියේ නැහැ. ඔයා දුකේදී අතෑරියේ නැහනේ. ඒක දිගටම මම බලන්න ආව මම වෙනුවෙන් සටන් කළා. Facebook එකේ එළියේ බෝඩ් අරගෙන උස්සගෙන කෑම අරගෙන ඇවිල්ලා. ඒක හැමදාම මැරෙනකන් තියෙනවා. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. අයිය මොනවද මේ දවස්වල අලුත් වැඩ කටයුතු? මේ ටිකේ මල්ලි ඉතින් මේ ලෝකෙ වටේ මේ මේ හම්බුණා ජනතාවගේ ආදරේ හින්දා මේ shows වලට එන්න කියලා. නැති ලංකාවේ මේ ටිකේ වැස්ස හින්දා පෞගිටිකේ අබුඩාබු ඩුබායි බහරෙන් ගිහිල්ලා ආවේ ආ යන්න තියෙනවා කොරියා යන්න තියෙනවා ජපාන් යන්න තියෙනවා ඕස්ට්‍රේලියා යන්න තියෙනවා කැනඩා යන්න තියෙනවා හරි වැඩි වෙලා ගන්නෙ නෑ අවසන් වශයෙන් මහේෂිටයි සම්පත්තයි හත්වන විවාහ සංවත්සරය සමරන වෙලාවේ මොකද්ද කියන්න තියෙන්නේ මහේෂිට හොඳ හස්බන්ඩ් කෙනෙක් හම්බුණා ඇත්තරම එයා හොඳ පයිලට් කෙනෙක් එයා ළඟදී යනවා මේ මං හිතන්නේ ඩුබායි යනවා එමිරේට්ස් වලට මේ මේ සයින් කරලා ඉවරයි ඇග්‍රීමන්ට් එක ඉතින් ඒක තමයි තියෙන දුක නැත්තම් අපි නිතර හම්බෙනවා. හැබැයි අපි ඩුබායි ඩුබායි ෂෝ ගියාම හම්බෙන්න පුළුවන්. මයිසිර හොඳ හස්බන්ඩ් කෙනෙක් හම්බෙලා තියෙනවා හොඳ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හොඳ විවාහ ජීවිතයක් ගතකරන මේ අවුරුදු 7 වගේම දිගටම තව යාළුවෙක් ඉන්නවා එනකම්ම ඇහුවා මං ආවේ නෑ මං ඇදිලා ආවා හරි එහෙනම් ඇදිලා අපේ මයික් එක දෙන්නම් අයියෝ මට මෙච්චරයි අහන්න දෙන්නේ ඇයි ඔච්චර මේ කාන්තාව ආකර්ෂණය වෙන්නේ අයියෝට හරි නේද අයියෝ ඒක මල්ලි කාන්තාවගෙන් යන්න දෙන්නේ කසාද බෙදලා නැහැ නේද තාම තනි කඩේ ඉඳ වෙන්නේ ඔබ දන්නවද මට අර පැත්තේ ඉඳලා ඇදිලා ආව කාන්දමක් වගේ අයියෝ ඡන්ද තමයි වැඩි තියෙන්නේ ලංකාව වැඩිම ඡන්ද ප්‍රමාණය කාන්තාවන් 155 ඉඳන් 6ක් 7ක් තියෙනවා. ඒගොල්ලන් ඡන්ද නැතුව ජීවත් වෙන්න බෑ. ඒගොල්ලන්ගේ ආදරය හැමදාම දිනනවා. මොකද මං අම්මට ආදරෙන් ඉඳ කාන්තාව ඉදිරියදී මං කාන්තාවන්ට ගරු කරනවා කියේ. අපි එහෙම කියමුනේ අයියා කාන්තාවගේ ආකර්ෂණය සහ හැමෝගේම ආකර්ෂණය තියෙන ඉතින් පිනක් තියෙන්න ඕනේ නේද? ඒකට බොහොම ස්තුතියි. Channel C අපිව follow කරලා ඔයා අපේ හොඳ යාළුවෙක් වෙන්න.